අයිබවන් සැමට කලින් හරිතේ හරියටම ගෙනෙන සියත මධ්‍යහන ප්‍රවෘත්තියේ විකාශයෙන් මම මදුකා සමරකෝන් මුලින්ම අවධානය යොමු කරමු ප්‍රධාන ප්‍රවෘත්තියේ සිරස්තල වෙත. අමරිකාව විසින් යුද හමුදාපති සහ පවුලේ සමාජිකින්ට පැන උතහනමට ශ්‍රී ලංකා රජයේ දැඩි විරෝධය. සයින්ත මරුදු නගර සභාවක් ලෙස නම් කෙරෙන ගැසට් නිවේදනය නිකුත් වෙයි. ජනපති නියමයෙන් ජාතික වැටුප් කොමිෂන් සභාවක් ස්ථාපිත කෙරේ. හංසයා ලකුණින් තරඟ කිරීමට එජාපයේ එකගත්වය. මාරාන්තික COVID-19 වෛරසය ආසාදනයෙන් මියගිය සංඛ්‍යාව 1500 ඉක්මවයි. ගත වූ පැය 24 තුළ නව මරණ 150ක්. ප්‍රථමයෙන් දේශීය පුවත්. වත්මන් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට සහ ඔහුගේ ඥාතීන්ට අමරිකාවේ සංචාරය තහනම් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය දැඩි ලෙස විරෝධය පළ කර තිබෙනවා. අමරිකානු රජය විසින් පණ බෑති මෙම කොන්දේසියට පාදක කරගෙන ඇති කරුණු සත්‍යයෙන් තොර බවයි ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ. වත්මන් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට සහ ඔහුගේ පවුලේ සමාජිකින්ට අමරිකාවට ඇතුල් වීම තහනම් කර තිබෙනවා. අමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝගේ නිවේදනයක් ලෙස අමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් අදාළ තීරණය නිවේදනය කර තිබෙනවා. ඒ අනුව එහි වැඩිදුරටත් දැක්වෙන්නේ යුද හමුදාපතිවරයා මානව හිමිකම් කඩකර ඇති බවයි. ඒ අනුව අමරිකාව විසින් නිකුත් කළ අදාළ නිවේදනයට ශ්‍රී ලංකා රජය දැඩි ලෙස සිය විරෝධතාවය දක්වා තිබෙනවා. අමරිකානු රජය විසින් පනවා ඇති මෙම කොන්දේසියට පාදක කරගෙන ඇති කරුණු සත්‍යයෙන් තොර බවත් යුද හමුදාපතිවරයාට එරෙහිව කිසිදු මානව හිමිකම් චෝදනාවක් නොමැති බවයි ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ. ශවේන්ද්‍ර සිල්වා මහතා වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ලෙස වත්මන් රාජ්‍ය නායක ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත්කොට ඇත්තේද ඔහුගේ ජ්‍යෙෂ්ඨත්වය මත බවයි විදේශ සේවා සම්බන්ධතා අමාත්‍යාංශය විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ. එසේම යුද හමුදාපති ධුරයට පත්වී මාස 6කට පසුව සංචාරක තහනම පැනවීම සම්බන්ධයෙන් හා විදේශීය රජයක් ප්‍රජාතන්ත්‍රවාදීව තේරීපත් වූ ජනාධිපතිවරයාගේ පරමාධිපත්‍ය පිළිබඳව ප්‍රශ්න කිරීම කලකිරීමට කරුණක් වන බවද එහි සඳහන්. එසේම ඉදිරිපත් වී ඇති චෝදනාවල සත්‍යතාවය තහවුරු කර ගැනීමට කටයුතු කරන ලෙස සහ තහනම සම්බන්ධයෙන් නැවත සලකා බලන ලෙස ශ්‍රී ලංකා රජය අමරිකා එක්සත් ජනපදයෙන් ඉල්ලීමක් කර සිටිනවා. කල්මුනේ මහනගර සභාවට අයත් සයින්ද මර්දු ප්‍රාදේශීය ලේකම් කොට්ටාශය නගර සභාවක් ලෙස නම් කිරීමට රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. කල්මුනේ මහනගර සභාවට අයත් සයින්ද මර්දු ප්‍රාදේශීය ලේකම් කොට්ටාශය නගර සභාවක් ලෙස නම් කිරීමට රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. නැගෙනහිර පළාත ජනතා නියෝජිතයින් හා රාජ්‍ය නිලධාරීන් සමග අරණියගා මන්දිරයේදී ඊයේ පැවති සාකච්ඡාවකදී අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කර තිබෙනවා. ඒ අනුව සයින්ද මරුදු නව නගර සභාව ස්ථාපනය කිරීම 2020 වසරේ මාර්තු මස 20 වනදා සිට ක්‍රියාත්මක වන බවයි අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ අත්සනින් නිකුත් කර ඇති අතිවිශේෂ ගැසට් පත්‍රයේ දැක්වෙන්නේ. සයින්ද මරුදු නගර සභාවේ පරිපාලන සීමාවන්ද එහි දක්වා ඇති අතර නැගෙනහිර සීමාව වන්නේ ඉන්දියන් සාගරයයි. ඉදිරි මහමැතිවරණය සඳහා තරඟ කිරීම වෙනුවෙන් ගොඩනැගීමට නියමිත සමගි ජන බලවේගය සංධානය සඳහා හංසයා ලකුණ යොදා ගැනීමට එකගත්වයකට පැමිණ ඇති බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා පවසනවා. රනිල් වික්‍රමසිංහ මහතා සහ සජිත් ප්‍රේමදාස මහතා අතර ඇති වූ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙසයි මෙම එකඟතාවයකට ලැබී ඇත්තේ. ඒ ඊයේ පස්වරුවේ පැවති සාකච්ඡාවලින් අනතුරුවයි. ඉදිරි මහමැතිවරණය සඳහා තරඟ කිරීම වෙනුවෙන් ගොඩනැගීමට නියමිත සමගි ජනබලවේගය සංධානය සඳහා හංසයා ලකුණින් තරඟ වැදීමට එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ශ්වය සහ විපක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශ්වය එකඟතාවය පළ කර තිබෙනවා. ඉදිරි මහමැතිවරණයට තරඟ කරන ලකුණ සම්බන්ධයෙන් රනිල් පාර්ශ්වය සහ සජිත් පාර්ශ්වය අතර තීරණාත්මක සාකච්ඡාවක් ඊයේ සිරිකුත පක්ෂ මුලස්ථානයේදී පැවැත්වුණා. පසුගියදා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු පිරිසක් සමගි ජන බලවේගය සංධානය පිහිටුවාගනු ලැබුවද එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය යෝජනා කර තිබුණේ එක්සත් ජාතික පක්ෂයේ සියලු දෙනාම අලියා ලකුණින් තරඟ කළ යුතු බවයි. කෘත්‍යාධිකාරී මණ්ඩලයේ මෙම යෝජනාවට සජිත් පාර්ශ්වයේ එකඟතාවය හිමි නොවූ අතර ඔවුන්ගේ ස්ථාවරය වූයේ අලියා ලකුණ සමගි ජන බලවේගයේ ලකුණ බවට පත්විය යුතු බවයි. මෙම ගැටලුව නිරාකරණය කර ගැනීම සඳහා අවස්ථාව කිහිපේ
කිරීම රනිල් වික්‍රමසිංහ මහතා සහ සජිත් ප්‍රේමදාස මහතා යන පාර්ශවයන් අතර සාකච්ඡා පැවතුනද එකඟතාවයකින් තොරව එම සාකච්ඡා අවසන් වුණා. කෙසේ වෙතත් අලියා ලකුණ සමගි ජනබලවේගයට ලබා ගැනීමට නීතිමය ගැටලුවක් මතුවුවහොත් හංසයා ලකුණින් තරඟ වැදීමට දෙපාර්ශවයම එකඟ වී ඇති බවටයි වාර්තා වන්නේ. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුරිල් මහතා සියත ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ ඉදිරි මැතිවරණයේදී හංසයා ලකුණින් තරඟ කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බවයි. පෞද්ගලික අංශයේ වැටුප හා වේතනවල තිරසාර භාවය පවත්වාගෙන යාම සඳහා ජාතික වැටුප් ප්‍රතිපත්තියක් සම්පාදනය කිරීම වෙනුවෙන් ජාතික වැටුප් කොමිෂන් සභාවක් ස්ථාපනය කර තිබෙනවා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මතයි. ජාතික වැටුප් ප්‍රතිපත්තියක් සම්පාදනය සහ ක්‍රියාත්මක කිරීම සඳහා රජයට උපදෙස් දීම සහ සහාය වීම පිණිස ජාතික වැටුප් කොමිෂන් සභාවක් ස්ථාපනය කර තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 වැනි ව්‍යවස්ථාව ප්‍රකාරව තමා වෙත පැවරී ඇති බලතල අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කොමිෂන් සභාව ස්ථාපනය කර තිබෙන අතර මේ සමග 2019 මාර්තු 18 වන දින සහ වරින් වර සිදුකරන ලද සංශෝධන මගින් පිහිටුවන ලද ජාතික වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාව අහෝසි වනු ඇති. නව කොමිෂන් සභාව ස්ථාපනය කිරීමට අදාළ ගැසට් නිවේදනය ඊයේ මධ්‍යම රාත්‍රියේ නිකුත් කර තිබෙනවා. රාජ්‍ය හා පෞද්ගලික දෙංශයේ වැටුප් හා වේතනවල තිරසාර භාවය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා එම අංශවල වැටුප් වේතන ඇතුළු සියලු පාරිශ්‍රමික ව්‍යවහයන් සමාලෝචනය කරමින් සමස්ත රාජ්‍ය අංශයේ මෙන්ම පෞද්ගලික අංශයේද ශ්‍රම බල අවශ්‍යතා යෝග්‍ය පරිදි සපුරාලීම අරමුණයි. උපාලි විජේවීර මහතාගේ සභාපතිත්වයෙන් යුත් කොමිසම සාමාජිකයන් 15 දෙනෙකුගෙන් සමන්විත වනවා. රටේ ආර්ථිකය ශක්තිමත් කරන විදෙස්ගත ශ්‍රමිකයන්ගේ දරුවන් රැකබලා ගැනීම රජයේ වගකීමක් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඒ අරලියගහ මන්දිරයේ පැවති ශිෂ්‍යත්ව ප්‍රධානෝත්සවයකට එක් වෙමින් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය විසින් විදේශ රැකියා සඳහා යොමුවන ලාංකිකයින්ගේ දූදරුවන් වෙනුවෙන් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ශිෂ්‍යත්ව වැඩසටහනේ 2019ට අදාළ බස්නාහිර පළාත වැඩසටහන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා. අද විදේශගතව සිද්ධ පිරිස ₹1.6 මිලියන පමණ වෙනවා. ඉතින් මේ පිරිසගේ දරුවන් බලා ගැනීමේ වගකීමක් අපිට තියෙන්නේ. මොකද වැඩියෙන්ම විදේශ මුදල් අපිට ලැබෙන්නේ විදේශගතව සේවය කරන පිරිසකින්. ඒක අපි අගය කළ යුතුයි. රජයක වගකීමක් තියෙනවා ඒ අයගේ දරුවන් මේ තියලා මේ රට වෙනුවෙන් ගිහිල්ලා පිටරට තමන්ගේ සේවය ඉටු කරලා ඒ කරන සේවය රට දෙවන මුදල මම හිතනවා අපේ රටේ ආර්ථිකය ශක්තිමත් කරන්නට විශාල රුකුලක් වෙලා තියෙනවා. එහෙම නම් අපේ රජයක් වශයෙන් අපිට යුතුකමක් තියෙනවා ඒ අයගේ දරුවෝ බලා ගන්න. අද අපි ඒ වගේම අපි දන්නවා අද පාසල්වලට ඇති වෙලා තියෙන මේ අලුත් තත්ත්වයන් වලින් දෙමව්පියෝ සහෝදරවරු විශේෂයෙන්ම තමන්ගේ දරුවන් නංගිලා මල්ලිලාව බලාගන්න පියවර ගන්න ඕන. මොකද ඊතරම් දුරටම මත්ද්‍රව්‍ය රට තුල විහිදමින් තියෙනවා. මේවා නතර කිරීමේ වැඩපිළිවෙලකට අපි ගිහිලා තියෙනවා. ඒක තනියම ආණ්ඩුවක් කරන්න පුළුවන් කමක් නැහැ. ඒකට දරුවන් මතක තියාගන්න ඕන. ඒවයින් මිදිලා සමාජයේ හොඳ දරුවන් බවට පත් වෙන්න.
රටේ ජනතාවගේ ගැටලුව සඳහා විසඳුම් ලබා දෙන එකම කණ්ඩායම ජාතික ජන බලවේගයේ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා පවසනවා. ඒ කළුතර ගල්ලස්සේ හේන ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ජනාධිපති වෙලා අලුත් ආණ්ඩුවක් හැදිලා කාලයක් ගත වෙලා තියෙනවා. ජනතාවට ප්‍රශ්න එමටයි. දීපු බලාපොරොත්තු පොරොන්දු ඉෂ්ට වෙන්නේ නැහැ. ජනතාව ජීවත් වෙන දුෂ්කරතාවෙන් පෙදෙද්දී අද එක්සත් ජාතික පක්ෂ නායකයෝ මොනවටද කුලල් කා ගනිමින් ඉන්නේ? උන් මොනව වෙනවද කතා කරන්නේ? මාධ්‍ය සාකච්ඡාවක් තිබ්බොත් ඔවුන් කටේ තියෙන්නේ මොකද්ද? අලියද හදවතද? අලියද හදවතද? ඔය අලියද හදවත කියන එකෙන් ජනතාවගේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. ජනතාවගේ බඩ පිරෙන්නේ නැහැ. හැබැයි ඔවුන්ට ඒක වැදගත් නැහැ. එක්සත් ජාතික පක්ෂ නායකයන්ට තමන්ගේ ලාංඡනයයි, සඳහය නමයි, පක්ෂ මහලේ කම්කමයි, පක්ෂ නායකත්වයයි හැර වෙන ජනතාවගේ ප්‍රශ්න වැදගත් වෙන්නේ නැති බව තමයි යලි යලිත් පෙන්නුම් කරමින් යන්නේ. අපි මේ රටේ ජනතාවට කියන්නේ ඔබේ ප්‍රශ්න වෙනුවෙන් කතා කරන්න පුළුවන් කණ්ඩායම පාර්ලිමේන්තු ඉන්නට ඕනේ. ඒක ජාතික ජන බලවේගය හැර වෙන කණ්ඩායමක් නොවේ. ඉතින් අද එක්සත් ජාතික පක්ෂ නායකයෝ සමගිය එකතු වෙන්නෙත් නැහැ, සමගිය සාකච්ඡා කරන්නෙත් නැහැ, සමගිය විසිරෙන්නෙත් නැහැ, වැඩිහිටියන්ට ගරු කරන්නෙත් නැහැ. සියලු පරිහානීය ධර්ම අද එක්සත් ජාතික පක්ෂ නායකයෝ පෙන්නුම් කරමින් යනවා. කෙටි කාලයක් තුළදී වත්මන් ආණ්ඩුවේ අකාර්යක්ෂමතාවය රට හමුවේ පෙන්නුම් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ මහතා පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළා. ජනතාව බලයට පත් කරගත් ආණ්ඩුව ජනතාවගේ අභිලාෂ වලින් එළියට යනවා කියන හැඟීම තමයි අපිට තියෙන්නේ. ආණ්ඩුවට වෙලා තියෙන්නේ පඩි වැඩි වීම, මේවා කිසි දෙයක් කරන්න මුදල් නැහැ. ඒ විතරක් නෙමේ, මහින්ද රාජපක්ෂ මහත්මයා අගමැතිවරයා හැටියට ඉන්දියාවට ගිහිල්ලා කියනවා අනේ අපිට සල්ලි නැහැ, ඒ හින්දා ණය කපා හරින්න කියලා ඉන්දියාවෙන් ඉල්ලනවා. ඒ නිසා ලංකාවට කරුණු ලබන ආධාර සහ ආයෝජන නවත්තන්න කල්පනා කරනවා ලෝකේ රටවල්. අපි දුප්පත් අපිට කරගන්න බෑ කියලා කියන්නේ කවුද? රටේ අගමැතිවරයා තමයි මේ නිවේදනය කරන්නේ. අකාර්යක්ෂම ආණ්ඩුවක් හැටියට මේ වෙනින් රජයේ සේවකයින්ගෙන් දැඩි අප්‍රසාදයට ලක්වමින් පවතින. ඒ නිසා අපි විශ්වාස කරනවා රජයේ සේවකයෝ නැවත වතාවක් හිතයි අලුතෙන් හිතන්න පටන් ගනි. මහමැතිවරණයේදී අලුතෙන් හිතයි කොහොමද මේකට පාඩමක් උගන්වන්න ඕනේ කියලා. ඒ නිසා මේ ආණ්ඩුවේ දින 90ක් ඇතුළතම අකාර්යක්ෂමතාවයේ උපරිමයට ගිහිල්ලා තියෙනවා. ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල තව දුරටත් පහළ යන්නේ නම් එහි වාසිය මහජනතාවට ලබා දීමට රජය සූදානම් බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. ඒකල පිහිටි ලක්දිව ඉංජිනේරු සමාගමේ කටයුතු පිළිබඳ සුවබැලීම සඳහා පැමිණි අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. ලෝක වෙළඳපොලේ තෙල් මිලේ සුළු අඩුවීමක් තියෙනවා. ඉතා සුළු වශයෙන් තමයි කටයුත්ත සිද්ධ වෙලා තියෙන්නේ. ඒක චීනයේ තියෙන කොරෝනා ප්‍රශ්නෙත් එක්ක තමයි මේ තත්ත්වය ඇති වෙලා තියෙන්නේ කියලා අපිට වාර්තා වෙන්නේ. පසුගිය මාස කීපෙම අපි විශාල පාඩුවක් ලැබෙමින් තමයි ඉන්ධන ලබා දුන්නේ. මොකද මිල වැඩි කරේ නැහැ. රුපියල් 12කින් වැඩි කරන්න තිබුණා. වැඩි කරේ නැහැ. දැන් ඉතින් රුපියලකින් දෙකකින් අඩු කරන් බොහොම පොඩි ගාණකින් අඩු කිරීමේ හැකියාවක් ඇති වෙනවා. තව ටික දවසක් ගිහිල්ලා ඉදිරියේදී අපි මේ තත්ත්වයට එනවා. මොකද මේක දැන් අනිත් පැත්තට හැරුණොත් එහෙම වැඩක් නැහැ. අද වැඩි කළා සතියකින් අඩු කරන්න වැඩි බලාපොරොත්තුවක් නැහැ. යම් මට්ටමකට ආවොත් ඒ සහනේ ජනතාවට අනිවාර්යයෙන්ම අපි දෙන්න. අපි දිගට මේ තත්ත්වය පවත්වා ගන්න පුළුවන් නම් බොරතෙල් මිල අඩු වීම දිගට තියෙනවා නම් අපි මිල අඩු වීමේ වාසිය අනිවාර්යයෙන්ම ජනතාවට ලබා දෙන්න. මෙරට පොහොර අවශ්‍යතාවයට සරිලන නිෂ්පාදන ධාරිතාවයකට ලංකා පොස්පේට් රාජ්‍ය සමාගම පත්කරන බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා. අමාත්‍ය විමල් වීරවංශ මහතා ඒ දින එප්පාවල ලංකා පොස්පේට් රාජ්‍ය සමාගමේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. ඉනතුරු අමාත්‍යවරයා මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා. ලංකා පොස්පේට් ආයතනය දැනට මෙට්‍රික් ටොන් 50000ක වගේ නිෂ්පාදන ධාරිතාවයක් සම්පූර්ණ කරන්නේ. ඒක දේශීය අවශ්‍යතා වෙනුවෙන් පමණයි යෙදෙන්නේ. අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි කාලය තුළ අගය එකතු කිරීමක් කරලා මේ නිෂ්පාදන ක්‍රියාවලියේ විශාල වෙනසකට භාජනය කරන්න. ඒ වගේම ලංකාවේ පොහොර අවශ්‍යතාවයට සරිලන ප්‍රමාණය නිෂ්පාදන ධාරිතාවයකට මේ ආයතනය පරිවර්තනය කරන්න. ඉන් අනතුරුව තමයි අපි විදේශීය වෙළඳපොළට යාම පිළිබඳව කල්පනා කරන්නේ. අපේ දැනට තියෙන මූලික ඉලක්කය අගය එකතු කිරීම සහ ලංකාවේ පොහොර අවශ්‍යතාවයට සම්පූර්ණ වශයෙන් අවශ්‍ය කරන නිෂ්පාදන ධාරිතාව සම්පූර්ණ කරන එක. මාරාන්තික කොවිඩ් 19 වෛරසය ආසාදනය වීමෙන් ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයින් සංඛ්‍යාව 1500 ඉක්මවා ගොස් තිබෙනවා. එමෙන්ම ඊජිප්තුවෙන්ද මෙම වෛරසය ආසාදිතයෙකු වාර්තා වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
මාරාන්තික කොවිඩ්-19 වෛරසය ආසාදනය වී මියගිය සංඛ්‍යාව මේ වන විට 1523ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ගත වූ පැය 24 තුළ මරණ 150ක් සිදුව ඇති අතර වෛරසය ආසාදනය වූ බවට හඳුනාගත් පුද්ගලින් සංඛ්‍යාව 66,962ක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. එසේම කොවිඩ්-19 වෛරසය ආසාදනය වීමෙන් මරණ දෙකක් පමණක් චීනෙන් පිටත සිදුව ඇති අතර ජපානයෙන් සහ පිලිපීනෙන් එම මරණ වාර්තා වනවා. මේ අතර අප්‍රිකානු කලාපයේ වෙද ව්‍යාප්ත වෙමින් වෛරස් ආසාද්‍ය පුද්ගලිකු ඊජිප්තුවෙන් හමු වී තිබෙනවා. එමෙන්ම එක්සත් අරාබි එමීන් රාජ්‍යයෙන් පසුව ආසාදිතයකු වාර්තා වන මැද පෙරදිග කලාපයේ දෙවන රටවන්නේ මෙයයි. ආසාදිතයා විදේශකයෙකු වන අතර එම පුද්ගලයා රෝහලක හුදකලාව රඳවා තබා ප්‍රතිකාර කරන බවයි එනට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ. කෙසේ වෙතත් එම පුද්ගලයාගේ තත්ත්වය බරපතල නොවන බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා. මේ අතර බීජින් අගනුවර වෙත පැමිණෙන සියලුම දෙනා දිනදා 4ක කාලයක් නිරෝධායනය සඳහා යොමු කරන ලෙස එහි බලධාරීන් නියෝග කර තිබෙනවා. නියෝග නොතකා ක්‍රියා කරන පුද්ගලයින්ට එරෙහිව දඬුවම් කිරීමේ ක්‍රමවේදයක් හඳුන්වා දීමටත් ඔවුන් පියවරගෙන තිබුණා. මේ අතර ආසියානු කලාපයේ ඇතුළු ලොව ප්‍රබල රාජ්‍යයන් රැසකින්ම මාරාන්තික කොවිඩ්-19 වෛරසය ආසාදනය වූවන් වාර්තා වුවද මේ වසරේ ජපානයේ ටෝකියෝහි පැවැත්වීමට නියමිත ඔලිම්පික් ක්‍රීඩා උළෙල පවත්වන දිනයන්හි කිසිදු වෙනසක් සිදු නොකරන බව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව ප්‍රකාශ කර තිබෙනවා. දැන් අවධානය රට වටාපුවත් කිහිපයක් වෙතයි. නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු ඇතුළු උසස් පොලිස් නිලධාරීන් 14 දිනකට වහම ක්‍රියාත්මක වන පරිදිය ස්ථාන මාරුවීම් ලබා දී තිබෙනවා. පොලිස් මාධ්‍ය කොට්ටාසය සඳහන් කළේ ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි සේවා අවශ්‍යතා මත මෙම ස්ථාන මාරුවීම් ලබා දී ඇති බවයි. එය අනුව ප්‍රවාහන සංදේශ හා තොරතුරු තාක්ෂණ දිශාව භාර වැඩබලන නියෝජ්‍ය පොලිස්පති ආර් විජේසිංහ මහතා ප්‍රවර්තන දිශාව වෙත මාරු කර යවා තිබෙනවා. ඊට අමතරව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 2 දෙනෙකුට, පොලිස් අධිකාරීවරුන් 3 දෙනෙකුට, සහකාර පොලිස් අධිකාරීවරුන් 6 දෙනෙකු, ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකුට සහ පොලිස් පරීක්ෂකවරයෙකුට මෙලෙස ස්ථාන මාරුවීම් ලබා දී තිබෙනවා. ලෝක ආදරවන්තයින්ගේ දිනයට සමගාමීව රංගන ශිල්පිනි මිෂෙල් දිල්හරා මෙනවිය සහ මනුෂා නවරත්න මෙනවිය සමාජ අදෘශ්‍යමානතාවය යන තේමාව යටතේ දෙවන අදියරටත් පවත්වන ලද වියපත් වැඩිහිටියන් හට ඇස්කන්නඩි ලබා දීමේ උත්සවයක් ඊයේ පැවැත්වුණා. නල්ලතන්නිය ශ්‍රීපාද මාර්ගයේ පරිසරයට මුදාහැර තිබූ පොලිතීන් ප්ලාස්ටික් ඇතුළු ඝන අපද්‍රව්‍ය එක්රස් කර පහළට රැගෙනීමේ ශ්‍රමදාන කටයුත්තක් මධ්‍යම පළාත් සමූපකාර සේවකයන් විසින් ඊයේ දින සිදු කරනු ලැබුවා. ආදරවන්තයින්ගේ දිනේ වෙනුවෙන් දුෂ්‍යාබාධිත සහ ආබාධිත පුද්ගලයන් දහසක් ශ්‍රීපාදය වන්දනා කරවීමේ වැඩසටහනක් පාදුක්ක ප්‍රදේශයේ තරුණ සංවිධානයක් විසින් ඊයේ දින සංවිධානය කර තිබුණා. පසුගියදා පැවති සමස්ත ලංකා සංගීත අංශයේ ගීත නාට්‍ය තරගංශයෙන් දිවයිනේ දෙවන ස්ථානය ලබා ගැනීමට මාතලේ පල්ලේපොළ මහබෝධි ද්වෛතික පාසලේ සිසු සිසුවියන් සමත් වී තිබෙනවා. එම සිසු සිසුවියන් පිළිගැනීමේ උළෙලක් ඊයේ පෙරවරුවේ විද්‍යාලයේදී පැවැත්වුණා. මේගමුව කලපුව සහ කඩුලාන විනාශ කිරීමට එරෙහිව ස්වේච්ඡා සංවිධානය කිහිපයක එකමුතුවෙන් ඊයේ දින මේගමුව නගර මැදේ උද්ඝෝෂණයක් සහ විරෝධතාවයක් පවත්වනු ලැබුවා. එයට සමගාමීව පිටිපන බයිසබත්ත පාසල අසලින් ආරම්භ කර මේගමුව ග්‍රීන් පාර්ක් පිටිය දක්වා විරෝධතා පාපැති සවාරියක්ද දියත් කර තිබෙනවා. වැල්ලවාය කුඩාඔය ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් කුඩා දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. වැල්ලවාය ඌව කුඩාඔය පොලිස් බල ප්‍රදේශයේ කුඩාඔය පොලිසිය ආසන්නයේදී ඊය පසුරේ සිදු අනතුරකින් වයස අවුරුදු 4 මාර්ක දරුවෙකු ජීවිතක්ෂයට පත් වුණා. ප්‍රධාන මාර්ගය අසල සෙල්ලම් කරමින් සිටි දරුවෙකු මෙලෙස ජීවිතක්ෂයට පත් වී ඇති අතර සෙල්ලම් කරමින් සිටි දරුවා එක් වරම මාර්ගය හරහා මාරුවීමට උත්සාහ දරා තිබෙනවා. එම අවස්ථාවේදී මාර්ගයේ පැමිණි මෝටර් රථයක දරුවා ගැටි ඇති අතර පසුව එම දරුවා වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කර තිබෙන්නේ. ඒ වන විට දරුවා ජීවිතක්ෂයට පත්ව සිට ඇති අතර මෙසේ මියගොස් ඇත්තේ හල්මිල්ල වැව 36 කණුව ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 4 මාර්ක දරුවෙක්.
දරුවාගේ මව සිද්ධිය වන විට අසල නිවසක රූපවාහිනී නරඹමින් සිට ඇති බව සඳහන් වෙනවා. එම අවස්ථාවේදී මව දරුවා පිළිබඳව කිසිදු අවධානයක් යොමු කර නොමැති බවත් මේ හේතුවෙන් මෙම අවාසනාවන්ත සිදුවීම සිදු වී ඇති බවත් ප්‍රදේශවාසීන් පවසනවා. ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මාදගල් මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස මුහුදු මාර්ගෝසේ ප්‍රවාහනය කරමින් තිබූ කිලෝග්‍රෑම් 14කට අධික රත්රන් තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම රත්රන් තොගයේ වටිනාකම රුපියල් කෝටි 10කට අධිකයි. යාපනයේ මාදගල් මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස මුහුදු මාර්ගෝසේ ප්‍රවාහනය කරමින් තිබූ රත්රන් තොගයක් සමග පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මාදගල් මුහුදු ප්‍රදේශයේ බුර සංචාරයේ යෙදෙන ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් ඩිංගි යාත්‍රාවක් මගින් සැක සහිත දීවර යාත්‍රාවක් නිරීක්ෂණය කර ඇති අතර වැඩිදුර පරීක්ෂා කිරීමට සූදානම් වූ අවස්ථාවේදී අදාළ සැක සහිත ඩිංගි යාත්‍රාව අන නොතකා යාත්‍රා කර තිබෙනවා. ඒ අනුව නාවික හමුදා යාත්‍රාව මගින් එම සැක කටයුතු යාත්‍රාව පසුපස හඹා ගොස් එම යාත්‍රාව සහ එහි සිට සැකකරුවන් දෙදෙනා නාවික හමුදා බහරයට ගෙන තිබෙනවා. එහිදී සැකකරුවන් විසින් එලෙස පලා යාමට උත්සාහ කිරීමේදී රත්රන් පාර්සලයක් මුහුදට දැමූ බවට ප්‍රකාශ කර ඇති අතර නාවික හමුදා කිමිදු කණ්ඩායමක් විසින් අදාළ රත්රන් පාර්සලයේ පසුව සෝදිසි කිරීමවලදී සොයාගත්තා. මෙලෙස සොයාගන්නා ලද පාර්සලයේ තුල රත්රන් කිලෝ 14යි ග්‍රෑම් 35ක ප්‍රමාණයක් තිබී ඇති අතර නාවික හමුදා බහරයට ගන්නා ලද සැකකරුවන් 27 වන වේහි පසුවන එම ප්‍රදේශයේම පදිංචිකරුවන් බවයි වැඩිදුරටත් අනාවරණය වී තිබෙන්නේ. ඒ අනුව ඉදිරි විමර්ශන කටයුතු සඳහා නාවික හමුදා බහරයට ගන්නා ලද රත්රන් කිලෝ 14යි ග්‍රෑම් 35ක ප්‍රමාණය සැකකරුවන් දෙදෙනා සහ ඩිංගි යාත්‍රාවද කංකසන්තුරේ රේගු කාර්යාලය වෙත බහර දීමට කටයුතු කර තිබෙනවා. මෙහි වටිනාකම රුපියල් කෝටි 10කට අධික බවයි වාර්තා වන්නේ. සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය නිමවට පත්වනවා. සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.